ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම්පොළ පරිශ්‍රයේදී අද දවසේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කරේ. අපි දන්නවා දැන් ජනාධිපතිවරණය 21 වෙනිදා පවත්වනවා කියලා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මැතිවරණ කොමිසම විසින්. ඒතර ජනාධිපතිවරණය 21 වෙනිදා පැවැත්වෙනකොට අපි දන්නවා රට පුරහා මේ ඇමතිවරු එවැගේම තමයි අනියමින් සමහර ආණ්ඩුවට සම්බන්ධිත මන්ත්‍රීවරු ජනාධිපති බලය පාවිච්චි කරලා බරපතල විදියට රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කරනවා. අපි ඊයේ දවසේදී අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසමට එවැගේම තමයි මැතිවරණ කොමිසමට මෙවැනි කොමිසම් වලට මේ පිළිබඳව පැමිණිලි කළා. පැහැදිලිවම මේ විදිහේ අනර්ථයන් කරන්න කිසිදු ආකාරයක අමාත්‍යවරයෙකුට හෝ ආණ්ඩු පක්ෂයේ හෝ කාට හෝ මන්ත්‍රීවරයෙකුට කිසිවෙකුට බලයක් ලබා දීලා නැහැ. මෙබඳු තත්ත්වයක් තුළ මනුෂ්‍ය නානායක්කර අමාත්‍යවරයා එවැගේම තමයි හරින් ප්‍රාන්තු අමාත්‍යවරයා මේ දෙදෙනා බරපතල විදියට උත්සව පවත්වමින් සැණකෙළි පවත්වමින් සංගීත සංදර්ශන ප්‍රදර්ශන පවත්වමින් රට පුරා රාජ්‍ය දේපළ වගේම තමයි රාජ්‍ය මුදල් ඉතා බරපතල විදිහ අවභාවිතාවක් කරනවා. මේ අවභාවිතාවක් කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්දය ලබා ගැනීම සඳහා අයිතු වක්‍ර අල්ලසක් විදිහට තමයි මේ ලබා දීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ වෙනකොට සමහර තැන්වල එල්.ආර්.සී.කටයි තියෙනම් JDB.එකටයි තියෙනම් ඉඩම් බෙදා දීමේ ක්‍රියාවලියත් වහාම කඩිනමින් ක්‍රියාත්මක වන බව සමහර අවස්ථාවලදී අපි දකිනවා. මධ්‍යම පරිසර අධිකාරියේ නියමිත අනුමැතිය නොමැතිව පතල්ලා කැණීම් කාර්යාංශයේ අනුමැතිය නොමැතිව නාවලපිටිය හයිපෝඩ් වත්ත වගේ වතුවල මැනීම් කටයුතු කරලා මේවා බෙදා දීම සඳහා කරන උත්සාහය අපි පරාජයට පත් කළ යුතු වෙනවා. අපි දන්නවා මේ වෙනකොට ඉදම් ප්‍රතිසංස්කරණ කොමිසමට පත් කරලා තියෙනවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්. ඒ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පත් කරලා තිබෙන්නේ මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට පත් කරලා තියෙන තත්ත්වයක් තුළ. ඒ වගේම තමයි ජනාධිපතිවරණයක් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙන තත්ත්වයක් තුළ. ඒ නිසා මහනුවර මධ්‍යම බලත්තේ JDB එකේ වතු අධිකාරී සුරේෂ් කියන තැනැත්තා පත් කරලා තිබෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් වශයෙන්. ඒ නිසා මේ මොහොතේ අපි මැතිවරණ කොමිසමට අවධාරණය කරනවා. ඒ වගේම තමයි කථානායකවරයාට අවධානය කරනවා මෙවැනි අයිතිපත් කිරීම කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන්. අපි තවදුරටත් දකිනවා මේ මොහොත වෙනකොට ඇත්තරම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ අවිහිංසාවාදය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කටමැත දොඩවන අවිහිංසාවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කටමැත දොඩවන ලාල් කාන්ත වගේ සහෝදරවරු අද වෙනකොට මාධ්‍යයට සහ රාජ්‍ය නිලධාරීන් දඬු කඳේ ගැසීම සඳහා තර්ජන කිරීමෙන් ක්‍රියාත්මක කරනවා. මේ ලාල් කාන්ත මහත්මයාට අපි අවධාරණය කරනවා ඔබ එකක් තේරුම් ගන්න ඔබ ගමට නීතිය සහ යුක්තිය පසිඳලීම ගමට බෙදා හැරීම සඳහා ඔබ උත්සාහය ගෙදෙන බව වලට පේනවා. ඒ තුලින් ඔබ උත්සාහ කරන්නේ අර 88 89 කාලේ ගම්වල හිටපු සාමාන්‍ය අහිංසක මිනිස්සු මරා දමපු ඒ භීෂණය නැවත තමන්ගේ පාක්ෂිකයන්ට කැඳවීමටද කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. මොකද පහුගියදා මහනුවරදී පැවැත්වෙච්ච ප්‍රසිද්ධ රැස්වීම, ඒ කියන්නේ අපි දැක්කා නුවර මාකට් එක ඉස්සරහා රැස්වීම පැවැත්වුවා. නුවර මාකට් එක ඉස්සරහා පවත්වපු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගයේ රැස්වීමේදී නාගරික කොමසාරිස්ගේ නීතියානුකූල අනුමැතිය ලබාගෙන ඒ නීතියානුකූල අනුමැතියක් ලබාගෙන ප්‍රදර්ශනය කළ යුතු තැනක ප්‍රදර්ශන පුවරු තබනවා වෙනුවට බොහොම අයුක්ති සහගත විදියට ඡණ්ඩ විදියට ඔවුන් ප්‍රකාශයක් කරනවා. මේ මහනුවර මාකට් එක ඉස්සරහා තබපු තමන්ගේ කටවුට් එක ඉවත් කරපු නාගරික කොමසාරිස්තුමියට ඒ වගේම තමයි ඒ සඳහා වැටලි මාසේ ප්‍රධානී වස්කෙවත්ත මහත්මයාට ඔවුන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ බලා ගන්නම් කියලා රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරනවා. ඒ නිසා මහනුවර දිස්ත්‍රික්කෙ විතරක් නෙවෙයි මෙරටේ රාජ්‍ය නිලධාරීන්ට අපි කියනවා ලාල් කාන්තලාගේ පාලනයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී හිමි වෙන්නේ රාජ්‍ය නිලධාරීන් නීතිය යුක්තිය ක්‍රියාත්මක කරන්න යනකොට ඔවුන් දඬු කඳේ ගහන දඬුවම ලබා දීම තුලින් කියන එක පිළිබඳව ඔබ අවධානයට ගන්න කියලා අපි කියනවා. ඔවුන්ගේ බලය නොමැතිව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සහ රාජ්‍ය නිලධාරීන් දඬු කඳේ ගහන වෙලාවේදී ඊළඟ මැතිවරණයේදී අපි කියනවා ඔබ විසින් බලය අත්පත් කරගත්තට පස්සේ ප්‍රචණ්ඩත්වයේ මෙරටේ දියත් කරන්න නම් වස්කෙවත්ත වගේ නීතියානුකූල
තමන්ගේ නීතිය ක්‍රියාත්ම කරපු යුතුකම් වගකීම් ඉටු කරපු මහත්මයෙකුට සලකන විදිහ අනුව අපිට හිතන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ මහනුවර රාජ්‍ය නිලධාරීන්ට කොහොම සලකන්නේ කියලා. ඇත්තටම අපි දන්න විදිහට මේ පිළිබඳව නාගරික කොමසාරිස්තුමියගේ විමසුවාට පස්සේ අපිට දැනගන්න හම්බුණා මේ අදාළ බැනරය නැතිනම් මේ අදාළ ප්‍රදර්ශන පුවරුව ඔරලෝසු කණු ඉදිරිපිට මාකට් එක ඉදිරිපිට මේ තබපු අවස්ථාවේදී ඒ නාගරික කොමසාරිස්තුමිය ඉල්ලීමක් කරා මේක ඉවත් කරන්න මේක නීතියානුකූල නැහැ කියලා. ඒ ඉල්ලීම නොතකා දවසක් මේ අය තබා ගත්තා. ඒ දවසත් මේ නිලධාරීන් ඉවසීමෙන් ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. එක් දවසක් ඒක ආරක්ෂා කරලා ලබා දුන්නා. රාජ්‍ය නිලධාරීන් විසින් ජාතික ජනබලවේගයේ ඒ පුවරුව ආරක්ෂා කරලා දුන්නා. දවසක් කල් තබා ගත්තා. මෙවැනි යුතුකම් වලට එහා ගියපු වගකීම් ඉටු කරපු වස්කෙවත්ත වගේ නාගරික කොමසාරිස්තුමිය වගේ අය තමන්ගේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවට පස්සේ බලාගන්නම් කියලා මේ තර්ජනය කරන අය කතා කරන්නේ මේ නිලධාරීන්ට දඬුවම් කරන බවට අයුතු විදිහට මේ ප්‍රචණ්ඩත්වයේ දියත් කිරීම තමයි ඔවුන් කරන්නේ. ඔවුන්ගේ කාඩර් වලට කියනවා, ඔවුන්ගේ ගම්වල ඉන්න ඔවුන්ගේ සමාජිකයන්ට කියනවා, ජාත්‍යන්තරව ඉන්න සමාජිකයන්ට කියනවා, තමන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ බැරි වෙලාවත් විපක්ෂ කණ්ඩායමේ කෙනෙක් පිටරටදී අහුනොත් එය වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ප්‍රචණ්ඩත්වය කියලා. ඒ නිසා ලාල් කාන්තට කියනවා ඕන වැඩ ඉදිමෙන්ට එපා. මොකද ඉදිමුණාට අපි අය ගෙම්බන්ට බය නැති බව කියන්න ඕන මේ රටේ ජනතාව. 88-89 කාලේ වගේ නැවත අයුක්තිය අධර්මිෂ්ඨත්වය ප්‍රචණ්ඩත්වය ජනතා විමුක්ති පෙරමුණ හරහා රටට දායාද කරන්න උත්සාහ කරනවා නම් අපි පිළිකුලෙන් හෙලා දකිනවා. ඔබ නිරන්තරයෙන්ම ප්‍රතිවාදී දේශපාලඥයන්ගේ මරණයම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා තමයි ඔබ කමෙන්ට් දාන්නේ ඔබට නිවන් සැප ලැබේවා NPP එකට ජය වේවා කියලා. ඒ නිසා නීති අතට අරගෙන කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා නම් අපි ජාතික ජනබලවේගයට කියනවා රටේ නිලධාරීන් රටේ මහජනයා බියටපත් කරලා ගෙවල් ගිනි තබලා ඔබ උත්සාහ කරන්නේ ප්‍රචණ්ඩත්වයේ යලි වපුරන්න නම් අපි ඔබට කියනවා ඒ ඔබේ දේශපාලන ව්‍යාපාරයේ අවසානයේ බව සිහි තබා ගන්න. You're watching the Life Traveler Channel.